ප්‍රධාන වශයෙන් මේන් හයිලයිට් කරන්නේ Samsung A series එකේ ස්මාර්ට් ෆෝන් කිහිපයක්ද. තවද ඇතුළත් මේ ස්මාර්ට් ෆෝන් වලින් හොඳම ඩිවයිස් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට තේරුම් කරලා දෙනවා හොඳම ඩිවයිස් එක කෝකද කියන එක පිළිබඳව සහ මේ ඕනම ඩිවයිස් එකක් ඔයාලට එක්ස්චේන්ජ් කිරීමේ පහසුකම තියෙන සබ් ඩීටේල්ස් අනිවාර්යයෙන්ම කතා කරනවා. පළවෙනි ස්මාර්ට් ෆෝන් එක තමයි Samsung Galaxy A53 5G ස්මාර්ට් ෆෝන් එක. මේ ඩිවයිස් එකේ ඩිසයින් එකට අපිට හම්බ වෙනවා ලස්සන ක්වැඩ් කැමරා සෙටප් එකක් සහ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහ ප්ලාස්ටික් බැක් ඩිසයින් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. ස්මාර්ට් ෆෝන් පහක් තමයි කතා කරන්නේ. ඒත් එක්කම උපරිම කෙටියෙන් කතා කරනවා පහේම විස්තර. මේ ඩිවයිස් එකට ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහ ප්ලාස්ටික් බැක් ඩිසයින් එකක් හම්බ වෙනවා. ක්වැඩ් කැමරා සෙටප් එකක් සහ වාට ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම් මේ ඩිවයිස් එකෙන්ද ඇතුළත්ව. සිම් බ්‍රේක වට හයිබ්‍රිඩ් ඩුවල් සිම් සොට් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට වට යූස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ SD කාඩ් එක සහිතව සිම් එකක් භාවිත කරගන්න පුළුවන්කම තියෙනවා. IP67 වෝට් ඇන්ඩ් ඩස්ට් රෙටිෆිකේෂන් ඔප්ෂන් එකද මේ ඩිවයිස් එකට IP රේටින්ග් පැත්තෙන් වට හම්බ වෙනවා. ඩිවයිස් එකේ තියෙන ඩිස්ප්ලේ එකට හම්බ වෙන්නේ අඟල් 6.5 ඉන්ච සුපර් AMOLED පැනල් එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට වට ටෙක්නොලොජි වශයෙන් හම්බ වෙන්නේ. හර්ට්ස් වගේ පැත්තෙන් වට 120 හර්ට්ස් වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකේ රන් වෙන්නේ. නිස් 800 කියුත් බ්‍රයිට්නස් ක්වොලිටි අත්තම වට හයි බ්‍රයිට්නස් ලෙවල් එකේ ඉදිරි ස්මාර්ට් ෆෝන් එකට යූස් කරන්න පුළුවන්කම තියෙන්නේ. පික්සල් රෙසලූෂන් හම්බ වෙනවා 1080x2400 කියන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව. කෝරින් ගෝල්ඩ් ග්ලාස් 5 වලින් තමයි ස්මාර්ට් ෆෝන් එකට තියෙන බැක් එකට මෙන්ව ඩිස්ප්ලේ එකට තියෙන ග්ලාස් එකට ප්‍රොටෙක්ෂන් එක වශයෙන් වාට ඩිවයිස් එකට ලබා දීලා තියෙන්නේ. RAM එක සහ ROM එක 4GB RAM එකක් හම්බ වෙනවා, 6GB RAM එකක් සහ 8GB RAM එකකින් ස්මාර්ට් ෆෝන් එක බලගන් වෙනවා. 128GB මෙන්ව 256GB දක්වා ස්මාර්ට් ෆෝන් එකේ ROM කැපැසිටි වාට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. virtual RAM එකක්ද add වීම එකෙන් සහිතව Android 14 support කරන software version තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. Exynos 1285 nanometers කියන chipset එකද ඇතුළත්. අර කලින් කිව්වා වගේම අනිවාර්යෙන්ම මේ හොඳම ඩිවයිස් එක වාට උපරිම කෙටියෙන් කතා කරන හොඳම ඩිවයිස් එකද ඇතුළත්ව. එතකොට කැමරා සෙටප් එකට හම්බ වෙනවා ලස්සන ක්වැඩ් කැමරා සෙටප් එකක්. ඉතින් ප්‍රධාන ලෙන්ස් එකට හම්බ වෙනවා මෙගාපික්සල් 64ක ලෙන්ස් එකක්. OIS පහසුකම මේල් ලෙන්ස් එකට වාට ඇතුළත්. 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් මෙන්ව මෙගාපික්සල් 5ක මැක්‍රෝ ලෙන්ස් එකක් සහ මෙගාපික්සල් 5ක ඩෙප් ලෙන්ස් එකක්ද ස්මාර්ට් ෆෝන් එකට වාට හම්බ වෙනවා ක්වැඩ් කැමරා ඔප්ෂන් එක විදිහට. EIS පහසුකම හම්බ වෙනවා වීඩියෝ රෙකෝඩින් පැත්තෙන් වාට 4K 30fps දක්වා වීඩියෝ පහසුකම මේ ඩිවයිස් එකෙන් වාට යූස් කරගන්න පුළුවන්කම තියෙනවා. selfie කැමරාවට හම්බ වෙනවා මෙගාපික්සල් 32ක ලෙන්ස් එකක්. 4K දක්වා 4K 30fps දක්වා වයාට selfie කැමරාවෙන්ද වීඩියෝ ක්වොලිටි පැත්තෙන් වාට මේ ඩිවයිස් එකට අන්තර්ගත වෙනවා. fingerprint එක හම්බ වෙනවා in display fingerprint sensor එකක්. ඒත් එක්කම milliampere 5000 battery capacity එකක් smart phone එකට හම්බ වෙනවා. use කරන්න පුළුවන් දවස් දෙකක වගේ ආසන්න battery capacity එකක් හම්බ වෙනවා. 25 watt fast charging තමයි මේ smart phone එකට හම්බ වෙන්නේ. දෙවනි ස්මාර්ට් ෆෝන් එක තමයි Samsung Galaxy A25 5G ස්මාර්ට් ෆෝන් එක. ඩිවයිස් එකේ ඩිසයින් එකට ලස්සන ට්‍රිපල් කැමරා සෙටප් එකක් සහ ප්ලාස්ටික් බිල්ඩ් අප් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සමගම ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම් වලට මේ ඩිවයිස් එකෙන්ද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හයිබ්‍රිඩ් ඩුවල් සිම් සොට් එකක් තමයි මේ ඩිවයිස් එකට වාට හම්බ වෙන්නේ. IP රේටින් එකක් හම්බ වෙන්නේ නැහැ ඩිවයිස් එකට. අඟල් 6.5 ඉන්ච සුපර් AMOLED පැනල් එකක් තමයි වාට Infinity U cutout එකෙන් හුරු සුපර් AMOLED පැනල් එකක් ස්මාර්ට් ෆෝන් එකට වාට හම්බ වෙනවා. 120 Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් හම්බ වෙනවා. නිස් 1000 කියුත් බ්‍රයිට්නස් ක්වොලිටි අද්ද ස්මාර්ට් ෆෝන් එකට ඇතුළත්ව. 1080x2340 වගේ යන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව තියෙන ඩිස්ප්ලේ ක්වොලිටියක් තමයි ඩිවයිස් එකේ රෙසලූෂන් එක පැත්තෙන් වාට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේකට ප්‍රොටෙක්ෂන් අපිට බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. RAM එක සහ ROM එක ඔයාට 6GB මෙන්ම 8GB RAM එකක්ද ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා. 128GB සහ 256GB වලින් අපිට ROM capacity එක ස්මාර්ට් ෆෝන් එකට යූස් කරන්න පුළුවන්කම තියෙනවා. virtual RAM එකක්ද add වීමකින් සහිතව Android 14 ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා. Exynos 1280 කියන 5 nanometer support කරන chipset එක තමයි මේ ඩිවයිස් එකටත් අර ඩිවයිස් එකට මෙන්ම මේ ඩිවයිස් එකටත් ඔයාලට හම්බ වෙන්නේ. ඒ කියන්නේ A53 ස්මාර්ට් ෆෝන් එකටත් මේක තමයි හම්බ වෙන්නේ chipset එක වශයෙන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් ක්‍රියෙන්නම්. device එකේ තියෙන camera setup එකට මේ lens එකට හම්බ වෙනවා OIS පහසුකම. ප්‍රධාන lens එකට megapixel 50ක lens එකක් මෙන්ම megapixel 8ක ultra wide lens එකක් සහ megapixel 2ක macro lens එකක්ද ඇතුළත. ඔයාලට 4K දක්වා 4K 30fps දක්වා video recording පහසුකම් හම්බ වෙනවා EIS පහසුකමද ඇතුළත්ව. selfie කැමරාවට megapixel 13ක lens එකක් සහ selfie video පැත්තෙන් ඔයාලට 1080p 30fps දක්වා video පහසුකමක් selfie කැමරාවෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. side mounted fingerprint scan එකක් තමයි smart phone එකට හම්බ වෙන්නේ. දවස් දෙකක වගේ use කරන්න පුළුවන්කම තියෙන battery capacity එකක් හම්බ වෙනවා. milliampere 5000ක battery capacity එකක් මෙන්ම 25 watt fast charging මේ device එකට උඩට ඇතුළත් වෙනවා.
ඔයාට හිතන ඩිවයිස් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න හොඳම ඩිවයිස් එක මොකක්ද කියන එක පිළිබඳව මේ තියෙන්නේ තුන්වෙනි ස්මාර්ට් ෆෝන් එක Samsung Galaxy Note 10 5G ස්මාර්ට් ෆෝන් එක මේ ඩිවයිස් එක ගැන සඳහන් කරද්දි මේකට හම්බ වෙන ලස්සන ට්‍රිපල් කැමරා සෙටප් එකක් ඉතින් ඔයා දන්නවා මේක පරණ මොඩල් එකක් කියන එක පිළිබඳව ට්‍රිපල් කැමරා සෙටප් එකක් මෙන්ම ඇල්මිනියම් ෆ්‍රේම් එකක් සහ ග්ලාස් බෑක් ඩිසයින් එකක් තමයි කොහොමත් ග්ලාස්ද කියන එක ගැන කියන්න දෙයක් නැහැ මේවා දකිද්දිම ग्लास बैग डिजाइन එකක් මෙන්ම ඇල්මිනියම් ෆ්‍රේම් එකක්ද ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා ගෝරිලා ග්ලාස් 6 වලින් ප්‍රොටෙක්ෂන් එකක් ස්මාර්ට් ෆෝන් එකට අන්තර්ගත වෙනවා මේකට නැනෝ සීන් පහසුකම් තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් සවුන්ඩ් ක්වොලිටි එකක් මේ ඩිවයිස් එකෙන් වාට ලබා ගැනීමේ හැකියාව තියෙන විදිහට IP68 වෝට් ඇන් ඩස්ට් සර්ටිෆිකේෂන් ඔප්ෂන් එක ස්මාර්ට් ෆෝන් එකට යූස් ස්මාර්ට් ෆෝන් එකට වාට හම්බ වෙනවා IP රේටින් එක පැත්තෙන් අඟල් 6.3 ඉන්ච් ඩයිනමික් AMOLED පැනල් එකක් තමයි ඩිස්ප්ලේ එකට හම්බ වෙන්නේ සාමාන්‍ය ඩිස්ප්ලේ ක්වොලිටි පැත්තෙන් නම් ඇත්තට මේක හොඳම තත්ත්වයේ ක්වොලිටියක් ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා 60Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් තමයි මේ ඩිවයිස් එකට වාට යූස් කරන්න පුළුවන්කම තියෙන්නේ HDR 10+ වගේ ක්වොලිටියද ස්මාර්ට් ෆෝන් එකෙන් වාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා එතකොට උපරිම බ්‍රයිට්නස් ලෙවල් එක වාට NIS 1200Q බ්‍රයිට්නස් ක්වොලිටියක්ද ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා 1080p රෙසලූෂන් එක හම්බ වෙනවා 1080x2288 එක යන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව coring gorilla glass 6 වලින් ප්‍රොටෙක්ෂන් එකක් ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා ඩිස්ප්ලේ එක මෙන්ම glass back design එකටද රෑම් එක සහ රොම් එක මේකට කෙලින්ම එකම රෑම් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙන්නේ. ඉතින් ඔයාට මේ ඕනම ඩිවයිස් එකක් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් බොක්ස් එකේ බලන්න. කිරිබත්ගොඩ SKN Mobile සම්බන්ධ කරගන්න පුළුවන් ඩීටේල්ස් නම්බර්ස් වලට ඇඩ් කරලා තියෙන්නේ. මේ ඩිවයිස් වල ප්‍රයිස් මෙන්ම ඕනම ඩිවයිස් එකක් ඔයාට එක්ස්චේන්ජ් කිරීමේ පහසුකම් මෙයාලගෙන් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම කතා කරලා වැඩිදුර විස්තර ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි කමෙන්ට් එක බලන්න පින් කරලා තියෙනවා මෙයාලගේ ඩීටේල්ස් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඩිවයිස් එකේ RAM එක සහ ROM එක 12GB RAM එකක් සමගම 256GB internal storage එකක් ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා Android 12 base සමව ස්මාර්ට් ෆෝන් එකට OS එක වශයෙන් හම්බ වෙන්නේ මේකට chipset වර්ග දෙකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා Exynos chipset එකක් සහ Qualcomm Snapdragon 855 7 nanometers කියන chipset එකද ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා එතකොට මේ ඩිවයිස් එකේ කැමරා සෙටප් එකට හම්බ වෙනවා මේ ලෙන්ස් එකට OIS 5සුක මෙන්ම megapixel 12ක මේ ලෙන්ස් එකක් සහ megapixel 12ක telephoto ලෙන්ස් එකක් මෙන්ම megapixel 16ක ultra wide ලෙන්ස් එකක්ද ස්මාර්ට් ෆෝන් එකට හම්බ වෙනවා තව features කීපයක් ඇතුළත්ව 4K දක්වා 4K 60fps වලින් වාට උපරිම වීඩියෝ ක්වොලිටියක් ඩිවයිස් එකට ගන්න පුළුවන්කම තියෙනවා OIS 5සුකම ඇතිව selfie කැමරාවට හම්බ වෙනවා megapixel 10ක ලෙන්ස් එකක් selfie video පැත්තෙන් දාට 4K දක්වා 4K 60fps වලින් වාට ඩිවයිස් එකෙන් වීඩියෝ රෙකෝඩින් පහසුකම selfie කැමරාවට වාට හම්බ වෙනවා ultrasonic fast fingerprint sensor එකක් තමයි ඩිවයිස් එකට in display fingerprint scan එකක් විදියට වාට හම්බ වෙන්නේ use කරන්න පුළුවන්කම තියෙන. මොකද ultrasonic කියන්නේ ගොඩක්ම fast fingerprint scan කියන එක පිළිබඳව කොහොමද දන්නවා. milliampere 3500 කුත් බැටරි කැපසිටියක් smartphone එකට හම්බ වෙනවා 25 volt fast charging සහ 12 volt wireless charging මෙන්ම 4.5 volt reverse wireless charging ද මේ ඩිවයිස් එකට වාට use කරන්න පුළුවන්කම තියෙනවා. අලුත් කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මොකද ඔයාලට smart phone වල price මෙන්ම specs වගේ දේවල් වලට මේ channel එකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. අලුත් device වලද ඇතුළත්වම හතරවෙනි smart phone එක තමයි Samsung Galaxy A35 5G smart phone එක. මේ device එකට හම්බ වෙනවා triple camera setup එකක් මෙන්ම back design එකට plastic frame එකක් සහ glass back design එකක් තමයි smart phone එකට හම්බ වෙන්නේ. ස්පීකර්ස් වලට ස්ටීරියෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම් ස්මාර්ට් ෆෝන් වල යූස් කරන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම හයිබ්‍රිඩ් ඩුවල් සිම් සොන්ට් එකක් තමයි ඩිවයිස් එකට හම්බ වෙන්නේ සිම් රේක වශයෙන් IP67 වෝට් ඇන් ඩස්ට් සර්ටිෆිකේෂන් ඔප්ෂන් එකද මේ ස්මාර්ට් ෆෝන් වල යූස් කරන්න පුළුවන්කම තියෙනවා IP රේටින් එක පැත්තෙන් අඟල් 6.6 ඉන්ච් සුපර් AMOLED පැනල් එකක් තමයි මේ ඩිවයිස් එකට වාට හම්බ වෙන්නේ 120 Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් හම්බ වෙනවා NIS 1000Q බ්‍රයිට්නස් ක්වොලිටියක්ද ස්මාර්ට් ෆෝන් එකට ඇතුළත්ව resolution එක වශයෙන් වාට 1080 2340 එක යන pixel range එකෙන් සමන්විතව coring gorilla glass victus plus කියන high material එකෙන් සමන්විතව වෙන protection එකක් smartphone එකට හම්බ වෙනවා display එකට මෙන්ම back design එකටද high glass protection එකක් smartphone එකට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා ඔයාට ආරක්ෂාව පැත්තෙන් ඇත්තටම හොඳම හොඳ තත්ත්වයක් තියෙනවා මේ smartphone එකට RAM එක සහ ROM එක මේකට හම්බ වෙන්නේ 6GB සහ 8GB RAM එකක්ද එතකොට 12GB RAM එකක්ද ලැබෙනවා කියලා අපිට Samsung සඳහන් කරනවා 128GB සහ 256GB වලින් device එකේ ROM capacity එක ඇතුළත්ව virtual RAM එකක්ද smartphone එකට හම්බ වෙනවා Android 14 base support කරනවා කාලයක් යනකම් මේ device එකට update තව බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා Exynos 1385 nanometers වලින් support කරන chipset එක තමයි මේ device එකට ලබා දීලා තියෙන්නේ ප්‍රධාන lens එකට camera පැත්තෙන් ප්‍රධාන lens එකට වාට OIS 5 හම්බ වෙනවා megapixel 50ක lens එකක් මෙන්න megapixel 8ක lens එකක් සහ megapixel 5ක macro lens sensor එකක්ද device එකට වාට හම්බ වෙලා තියෙනවා
ඉතින් කැමරාවේ වීඩියෝ කොලිටි වලට 4K දක්වා 4K 30fps වලින් වීඩියෝ රෙකෝඩින් පහසුකම් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රොනික ස්ටැබිලයිසර් වලින් පහසුකම් මෙන්ව සෙල්ෆි කැමරාවට වට මෙගාපික්සල් 13 ක ලෙන්ස් එකක් සහ සෙල්ෆි වීඩියෝ පැත්තෙන්ද 4K දක්වා 4K 30fps වලින් වට සෙල්ෆි කැමරාවෙන්ද වීඩියෝ පහසුකම මේ ඩිවයිස් එකට වට හම්බ වෙනවා. එතකොට fingerprint sensor එක පැත්තෙන් සඳහන් කරද්දී මේකට in display fingerprint sensor එකක් තමයි device එකට වට use කරන්න පුළුවන්කම තියෙන්නේ. milliampere 5000 battery capacity එකක් හම්බ වෙනවා. 25 watt fast charging තමයි මේ device එකෙන් වට charging speed එක වශයෙන් වට ලබා ගැනීම හැකියාව තියෙන්නේ maximum charging speed එක විදිහට. මේ තියෙන්නේ Samsung Galaxy A34 5G smartphone එක, first වෙනි smartphone එක. මේකටත් plastic frame එකක් සහ plastic back setup එකක් තමයි device එකට. ඒ කියන්නේ plastic frame එකක් සහ plasticම frame එකක් තමයි design එකට මෙන්ම frame එක වශයෙන් වාට හම්බ වෙන්නේ. plastic material එකෙන් සමන්විතව Gorilla Glass 5 වලින් device එක protect කරලා තියෙනවා. එතකොට මේකටත් stereo sound experience පහසුම වාට ලබා ගැනීම හැකියාව තියෙන විදිහට hybrid dual SIM slot එකක් smartphone එකට හම්බ වෙනවා. IP68 water and dust certification option එකද smartphone යස් කරන්න පුළුවන්කම තියෙනවා. يعني යොත් කිරීමේ හැකියාව තියෙනවා. අඟල් 6.6 ඉංච සුපර් AMOLED පැනල් එකක් තමයි ඉන්ෆිනිටි කට් අවුට් එකෙන් සහිතව AMOLED පැනල් එකක් ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. සුපර් AMOLED පැනල් එකක් විදියට 120 Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් පැනල් එකක් මෙන්ම හයි බ්‍රයිට්නස් ලෙවල් එක 10000 වගේ බ්‍රයිට්නස් කෝල්ඩියක්ද ඇතුළත්. රෙසලූෂන් හම්බ වෙනවා 1080 2347 කියන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව. කෝරින් ගෝල්ඩා ග්ලාස් 5 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. ඩිස්ප්ලේ එක මෙන්ම ග්ලාස් බෑග් ඩිසයින් එකකටත් අන්න එහෙම තමයි. ප්ලාස්ටික් බෑග් ඩිසයින් එකට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් ස්මාර්ට්ෆෝන් එකට ග්ලාස් එකට මෙන්ම ප්ලාස්ටික් බෑග් ඩිසයින් එකටද හම්බ වෙනවා. RAM එක සහ ROM එක 4GB 6GB මෙන්ම 8GB RAM එකක්ද ස්මාර්ට්ෆෝන් එකට හම්බ වෙනවා. 128GB සහ 256GB වලින් ඩිවයිස් එකේ ROM capacity එක max out කර බලාපොරොත්තු වෙන්න පුළුවන්. virtual RAM ද add වීම එකෙන් සහිතව Android 14 base support කරනවා මේ ඩිවයිස් එකට. MediaTek Dimensity 1080 6nm වලින් support කරන processor එක තමයි මේ device එකට හම්බ වෙන්නේ. camera setup එකට main lens එකට OIS පහසුකම්, ප්‍රධාන lens එකට megapixel 48ක lens එකක් සහ megapixel 8ක ultra wide lens එකක් මෙන්ම megapixel 5ක macro lens එකක් මේ smartphone එකට හම්බ වෙනවා. 4K දක්වා 4K 30fps දක්වා වට වීඩියෝ රෙකෝඩින් පහසුම ගන්න පුළුවන්කම තියෙනවා. selfie කැමරාවට හම්බ වෙනවා megapixel 13ක lens එකක්. selfie වීඩියෝ පැත්තෙන්ද 4K දක්වා 4K 30fps වලින් වට වීඩියෝ රෙකෝඩින් quality එකක් device එකෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. in display fingerprint sensor එකක් තමයි smartphone එකට හම්බ වෙන්නේ. milliampere 5000 battery capacity එකක් මේ device එකටත් හම්බ වෙනවා. 25 watt fast charging තමයි මේ device එකෙන් වට charging speed device එක max out එක බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයා හිතන විදිහට මේ device පහෙම හොඳම smartphone එක ගැන කතා කරතුවා හිතන්නේ මොන device එකද? හතරවෙනියට කතා කරපු Samsung Galaxy A35 5G smartphone එක තමයි මේ smartphone පහෙම compare කරද්දී හොඳම device එක වශයෙන් වාට සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ 100ට 100ක්ම සංසන්දනය කරද්දී හොඳම fast අගයක් තියෙන හොඳ quality සමගම use කරන්න පුළුවන්කම තියෙන fast අගයක් තියෙන device එක තමයි Samsung Galaxy A35 smartphone එක. මොකද කාලයක් use කරන්න පුළුවන්කම තියෙන විදිහට OS update මේ device එකේ වාට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා වාට මේ device එක device පහෙම හොඳම device එක තමයි මේ smartphone එක. ඒක වා හිතන පතන විදිහත් එක වෙනස් වෙනවා. මොකද 100ට 100ක්ම සංසන්දනය කරද්දී hardware පැත්තෙන් හොඳම performance එකක් දක්වන්නේ මෙන්න මේ Samsung Galaxy A35 smartphone එක. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, ඔයාලට වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් like එකක් දාලා comment එකක් දාන්න. පහල comment box එකේ මේ ඕනම device එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙන shop details add කරලා තියෙන අවශ්‍ය කටි කතා කරලා කිරිබත්ගුණ scan mobile එකෙන් ඔයාලට මේ device එකක් ඕනම device එකක් මිලදී ගන්න මේ පහසුකම් මෙන්ම exchange කිරීමේ පහසුකම් ඔයාලට මේ අලගින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අවශ්‍ය කටි කතා කරලා details ලබා ගන්න. මේ වගේම තවත්ම supreme phone review එකක් එනවා. ඉතින් ඔක්කොම මුස්සන්නේ දෙවිටයි පරිස්සමෙන්ම ඉන්න.